සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. සුබස අපි අද දවසේ කතා කරන පොදු කාර්යපිළිවෙය. පොදු කාර්යපිළිවෙය. ප්‍රධාන වශයෙන් පිරිවැය මූලිකාංග 3යි. මොනවාද පිරිවැය මූලිකාංග 3? ඍජෝ ද්‍රව්‍ය පිළිවෙය. ऋजु श्रम पिरीवय सामान्य ऋजु द्रव्य सह ऋजु श्रमय कीन पिरीवयां देख बहांड एककयक संदह कोतरम अदाल अदाल विनवादयन बहांड एककयक निष्पादने किरीमेदी ऋजु द्रव्य ऋजु श्रमय ऋजुवम हंधुनगान एक एल्ले हंधुनगान एक क्या सदा कोतरां पिरिवया दरनवाद कियला हेबै पोदुकार पिरिवया गत्ताम पोदुकार पिरिवया कीने के एक स्वभावयक् तमाई एक क्या सदा दरन पिरिवया प्रमाणे अपिट हंधुनगान्न बै निश्चितव हंधुनगान्न बै कॉमनली कॉमनली तमाई हंधुनगान्न पुलुवन ऋजुवम एक एल्ले एक क्याकट कोतरां दे कियला हंधुनगान्न बै පුටුවක් හදන්න වඩු කාර්මිකයෙකුට ගෙවන වැටුප මෙන්න මෙච්චරයි කියලා අපි හඳුනාගත්තොත් අපිට කියන්න පුළුවන් පුටුවකට මෙච්චරයි ගවමකට මෙච්චරයි කලිසමකට මෙච්චරයි කියලා කියන්න පුළුවන් හැබැයි පොදු කාර්ය කියන්න බෑ ඒක නිසා අපි යම් ක්‍රියාවලියක් අනුගමනය කරනවා පොදු කාර්ය පිරිවැයේදී ඒකකයක් සඳහා පිරිවැය කොතරම්ද කියලා හඳුනා ගන්න ඒකකයක් සඳහා පිරිවැය කොතරම් ප්‍රමාණයක්ද කියලා හඳුනා ගන්න අපි ක්‍රමයක් භාවිතා කරන්න. පැහැදිලිද? ඒ ක්‍රමවේදී තමයි අපි අධිකරණ ගන්නේ පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය ගැන කතා කරද්දී පොදු කාර්ය පිරිවැය වර්ගීකරණයක් කරනවා. ඒ වර්ගීකරණයන් අපි ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති කාර්ය අනුව පොදු කාර්ය පිරිවැය අපි ඉගෙන ගත්තා පළවෙනි පාඩමේදී. ස්වභාවය අනුව ඉගෙන ගත්තා. ඍජු පිරිවැයන් කියලා අපි ඉගෙන ගත්තා. වෙනස් වීම මත ඉගෙන ගත්තා මතක ඇති? පාලනය කළ හැකි බව අනුව පාලනය කළ නොහැකි බව අනුව තවත් වර්ග අනුව අපි ඉගෙන ගත්තා. පැහැදිලිද? අපි අද කතා කරමු පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය ගැන. පොදු කාර්ය පිරිවැය අනුතරණය අන්තර්ග්‍රහණය ගැන. මොකද්ද පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියන්නේ? මොකද්ද පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියන්නේ? ඔයාලට ඉඩ දෙන උත්තර දෙන්න. පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කියන්නේ මොකද්ද? සමහරවල්ලා ආයෙත් කියමු බලන්න. පදමාලි. ඒ කියන්නේ කිසියම් පිරිවැයක් නිෂ්පාදන අංශයකට අදාළව පැහැදිලිව හඳුනා ගන්න බැරි නම් එක සාධාරණ පදනමක් යොදාගෙන නිෂ්පාදන අංශ වෙත බෙදා හැරීම. ඔව්. පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කියලා කියන්නේ ඒකකයක් සඳහා කොතරම් පිරිවැය මේ ඒකකයක් සඳහා කොතරම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් එකතු කළ යුතුද එසේ එකතු කිරීම තමයි අපි අන්තර්ගහණය කියන්නේ අන්තර්ගහණය කියන එකේ අදහස නිෂ්පාදන ඒකකයකට පොදු කාර්ය පිරිවැය එකතු කිරීම අවශෝෂණය කර ගැනීම උරා ගැනීම අපි කියනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කියලා පැහැදිලිද අපි කිව්වා පොදු කාර්ය පිරිවැය ඒකකයක් සඳහා කොතරම්ද කියලා අපි දන්නේ නැහැ නිශ්චිතව පැහැදිලිව හඳුනා ගන්න බෑ ඒතර කිසියම් පියවර ගණනාවක් අනුගමනය කරලා ඒකකයක් සඳහා පොදු කාර්ය පිරිවැය එකතු කිරීම ඇතුළත් කිරීම උරා ගැනීම අවශෝෂණය කර ගැනීමට අපි කියනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියලා ඒතර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීමේ පළවෙනි පියවර තමයි පොදු කාර්ය රැස් කිරීම හා වර්ගීකරණය
පොදුකාර රැස් කරන්න ඕනි. ඔයාලා දන්නා පිරිවැය මධ්‍යස්ථාන පිරිවැය ඒකක හරහා පිරිවැය මධ්‍යස්ථාන හරහා පිරිවැය අපි එකතු කරනවා. පිරිවැය රැස් කරනවා. පිරිවැය රැස් කළා පිරිවැය වර්ග කරනවා. එක් එක් පිරිවැය ලේඛනානුව එක් එක් වියද පිරිවැය ක්ෂේත්‍රානුව පිරිවැය වර්ග කරනවා. විදුලිය කියාවේ දුරකථන කියාවේ කම්හල් කුලිය කියාවේ ආ ඒ වගේ විවිධ වර්ගීකරණයන්ට පිරිවැය වෙන් කරනවා අපි වර්ග කරනවා වර්ග කරලා අපි පිරිවැය රැස් කරනවා පළවෙනි පියවර ඒක හරි පහසුයි විවිධ මූලාශ්‍රානුව දැන් විදුලිය නම් විදුලියට අදාළ බිල්පත් තිබෙනවා මූලාශ්‍ර ලියවිලි තිබෙනවා වැටුප් නම් වැටුප් වලට අදාළ මූලාශ්‍ර ලියවිලි තිබෙනවා ඒ මූලාශ්‍ර ලියවිලි හරහා අපි පිරිවැය රැස් කරනවා රැස් කරලා වර්ග කරනවා සමහර ඒවා අපිට ඍජුවම හඳුනා ගන්න පුළුවන් දැන් අපි හිතමු නිස්පාදන අංශ තියෙනවා කියලා A B C තියෙනවා කියමුකෝ එතකොට සමහර පිරිවැය පොදු කාර්ය පිරිවැය A අංශය සඳහාම දරනවා නම් අපි මේකට කියන පොදු කාර්ය පිරිවැය වෙන්කිරීම කියලා පොදු කාර්ය පිරිවැය වෙන්කිරීම කියලා කියනවා පැහැදිලිද ඒ අංශය තමයි පිරිවැය දරන්නේ වෙන කොහටවත් නෙවෙයි අපි හිතමු ඒ අංශයේ ඉන්න කලමනාකරුවගේ වැටුප කලමනාකරුව වැටුප ඒ තමයි ගෙවන්නේ ත්‍රේ අංශය තමයි ගෙවන්නේ එතකොට ඒ අංශයේ පිරිවැය එතකොට ඒ දෙපාර්තමේන්තුවේ විදුලි බිල වෙනම හඳුනා ගන්නවා නම් ආයේ ඒ දෙපාර්තමේන්තුව එතකොට එක් එක් දෙපාර්තමේන්තුව සඳහා එක් එක් අංශ සඳහා පමණක්ම දරන පිරිවැය තියෙනවා හුදෙක් ඒ පිරිවැය දරන්නේ එකී අංශය සඳහාම නම් ඒ අංශය B අංශය C අංශය එහෙම වෙන් කරලා අපි හඳුනගෙන පිරිවැයක් දරනවා නම් අපි කියන පොදු කාර්ය පිරිවැය වෙන් කිරීම කියලා කියනවා ඒ වගේම පොදු කාර්ය පිරිවැය විභාජනය කියලා කියනවා අපි මොකද්ද විභාජනය කියන්නේ වෙන් කිරීමයි විභාජනය අතර වෙනස මොකද්ද මොකද්ද පොදු කාර්ය පිරිවැය විභාජනය කියන්නේ පොදු කාර්ය පිරිවැය කිසියම් අංශයකට අදාළ බව හඳුනාගත නොහැකි නම් ඔව් යම් සාධාරණ පදනමක් මත සාධාරණ පදනමක් පොදුවේ දරන විවිධාම් කියලා අපි සමු මේ එක් එක් සෙක්ෂන් සඳහා විදුලි මීටර්ස් භාවිත කරලා නැහැ ඒතොර විදුලි වියදම දරුවාම සාධාරණ පදනමක් මත මේ එක් එක් අංශවලට බෙදා හරිනවා මේවා 100%ක් නිවැරදි නැහැ ඒකයි අපි කියන්නේ සාධාරණ පදනමක් කියලා 100%ක් නිවැරදි පදනමක් නෙවෙයි සාධාරණ පදනමක් මත බෙදා හරිනවා අපි ඒකට කියනවා විභාජනය කියලා මොන පොදු අපි වචන ඉගෙන ගත්ත පොදු කාර්ය පිරිවැය වෙන් කිරීම පොදු කාර්ය පිරිවැය විභාජනය කියලා අපි කියනවා එර්නාද පිරිවැය රැස් කරලා වර්ගීකරණය කළාට පස්සේ අපි මොකද කරන්නේ පොදු කාර්ය පිරිවැය විභාජනය කරන එක වෙන් කරනවා වෙන් කිරීම කරන වෙන් කරන්න බැරියෝ විභාජනය කරනවා දැන් අපහැදිලියා ඉන්නවද වෙන් කිරීම හා විභාජනය අතර විභාජනය හා වෙන් කිරීම අතර අපහැදිලිතාවයක් තියනා ඉන්නවද ඉන්නවද සර් වෙන් කිරීම කියන්නේ ප්‍රතිපාදනද එතකොට ඈ වෙන් කිරීම කියන්නේ ප්‍රතිපාදනද ප්‍රතිපාදනය ඔව් ප්‍රතිපාදනය කියන්නේ එක් එක් සෙක්ෂන් වලට වෙන් කරන ප්‍රතිපාදනය කියලාත් කියනවා පොදුකාර පිළිවෙල ප්‍රතිපාදනය එහෙම නැත්නම් වෙන් කිරීම විභාජනය කියන එක පැහැදිලි නේ විභාජනය කියන්නේ බෙදනවා කියන එක පැහැදිලි. ආල මතක ඇති සමාගම් කොටස් නිකුත් කිරීමේදී තියෙන කොටස් විභාජන කිනම කියලා. කොටස් විභාජන කිනම කියලා තියෙනවා නේ. એટલે ඒ වගේ විවිධ ආකාරයන්ට අපි බෙදා හැරීම් කරනවා. විවිධ පදනම් ඔස්සේ මොනවාද මේ යොදා ගන්න පදනම් අපි කියන සාධාරණ පදනම් කියලා. 100%ක් නිවැරදි පදනම් නෙවෙයි. සාධාරණ පදනම් මොනවාද සාධාරණ පදනම්? භූමි ප්‍රමාණය, විදුලි ඒකක ගණන, විදුලිය ගණන සංඛ්‍යාව. දැන් විදුලිය ගත්තොත් වර්ග දෙකක් තියෙනවා. මොකද්ද විදුලිය ගත්තොත් වර්ග දෙක? ආලෝකය නිස්පාදන එහෙම නැත්නම් බලයට ආලෝකයේ රදාලා විදුලි බිල කොහොමද බෙදන්නේ මාත් සාධාරණ පදනම
भूमि प्रमाण है वर्ग प्रमाण है वर्ग आधिहारी वर्ग मीटर प्रमाण है वर्ग प्रमाण है भूमि प्रमाण है එතකොට නිෂ්පාදනයේ යොදා ගන්න විදුලිය කිලෝවොට් පැය ඒකක ගාන අනෝනේ කිලෝවොට් පැය නෑ එහෙම ඒ වගේ ඒකක ගාන අනෝ ඊට පස්සේ වාරිපණ ඒක භූමි ප්‍රමාණයට භූමි ප්‍රමාණය ඊට පස්සේ කුලි භූමි ප්‍රමාණය यंत्र सेवा के देवाल से यंत्र पिरिवे यंत्र पिरिवे सेवा के बैठो सेवा के संख्या सेवा के संख्या सेवा के माँ पिता एक एक आंसर वाले इन सेवा के अन वेने वेने में रिजु हम हाथरा करने पुरवाना आप इतना रिजु पादन में तो पुरवां आप इतना रिजु पादन में क्या किया දැන් කිසියම් මාංශයක් සඳහා දරන අපිටම කලමනාකාර වැටුප් කියලා අපිට එක් එක් සෙක්ෂන් එකේ කලමනාකරුවන් වෙනම හඳුනා ගන්න පුළුවන් නම් ඍජු පදනම කියලා ඍජු පදනම කියන්නේ අපි කියනවා වෙන් කිරීමනේ ප්‍රතිපාදනය එහෙම නැත්නම් වෙන් කිරීම කියලා කියනවා ඍජුවම හඳුනාගෙන අපිට පුළුවන් පැහැදිලිද එතකොට තාමනාද शुभ साधन वियदम सेवक संख्या सेवक संख्या ඊට පස්සේ ගබඩා වියදම් අභියාචනා දෙප අභියාචනා පත්‍ර ගැනුම් අභියාචනා පත්‍ර ගැනුම් අභියාචනා පත්‍ර ඒ වගේ අපිට මේ අවස්ථා වූචිතව තිබෙන වියදම් හඳුනා ගැනීමට හැකි වෙන්න ඕන. තිබෙන වියදම් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්න ඕනේ තිබෙන ඒ අවස්ථාව අනුව. පැහැදිලිද? මේ දක්වා ගැටලුකාරී අය ඉන්නවද? මේක ටිකක් සංකීර්ණයි. පොදු කාර්ය පිරිවැය කියන එක ඇත්තටම බොහොමයකට අපහසුයි. අපැහැදිලි අය ඉන්නවද? කතා නොකරන අය අපැහැදිලිද? ගැටලුවක් නැහැ. එහෙමද? අපි එහෙම හිතමුනේ. හරි. අපි බලමු පොඩි අභ්‍යාසයක් මේහා සම්බන්ධව. सीमा सहित पव समागम निष्पादन दिपार्टमेंट देखा एक लक्ष सह निम सह सेवा दिपार्टमेंट देखा गबड़ा सह नडत्तु दिबे दिदास दहन में सेप्टेंबर तीहे नवसनु कार्त संदा हायवेग तरुतुरु पात देख्वे वाक्त दिपार्टमेंट वियदाम බිම් ප්‍රමාණයේ වර්ග අඩි සේවක සංඛ්‍යාව යන්ත්‍රවල වටිනාකම ඍජු සම පැය ගණන කාර්තුව සඳහා අනිකුත් අයවැයගත් පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර සේය සේවක අය බහාර ආහාර වියදම් ගොඩනැගිලි කුලි යන්ත්‍ර රක්ෂණය සේවා දෙපාර්තමේන්තුවල පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර පහත පරිදි බෙදා හරින අපි මේක පස්සේ ගමුනේ මේ එක්තරා මේ ඔයාලගේ විභාගයේ එක ගානයි තිබ්බේ පහුගේ පේපර්ස් මම බැලුවා මෙන්න මේක ගාමු දෙවෙනි ගාන හොඳට කියවන්න විවිධ මාදිලියේ කාර්යාලයේ නිෂ්පාදනය කරන ලබන සමාගමක් වන සීමාසත වුඩ් පෙක ටේබල්ස් සමාගම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් සහ සේවා දෙපාර්තමේන්තු දෙකකින් සමන්විත වේ 2019 දෙසැම්බර් 31 දිනේ අවසන් වූ මාසයේට අයවැයගත් තොරතුරු දීලා තියෙනවා එක් එක් දෙපාර්තමේන්තු හතරට ඊට පස්සේ අනෙකුත් පොදු කාර්ය පිරිවැය දීලා තියෙනවා සුපරීක්ෂණ වියදම් අදාළව නිවේ නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පමණයි කියලා කියනවා අපිට කියනවා
එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට පිරිවැය විභාජනය කර බෙදා හරින ප්‍රකාශයක් පිළියෙල කරන්න කියලා කියනවා. මෙන්න ගාන. හරි. අපි හදමු මේක. ගාන ඔයාලා ගාව ඇත්තේ. මොකද අපේ ආකෘතිය? මම දෙන්නේ ආකෘතිය. පුරුදු අය කියන්න බලන්න. අයිතමය. निष्पादन मध्यस्थान सेवा मध्यस्थान अब मेरे की ना पदुकार पिरिवाय विश्लेषण पात्र विभाजन पात्र है ना विभाजन पात्र ये पात्र की बात का मार्ग नहीं मैं यहाँ ने मुकाबला किया था पे विभाजन एक रे विदाहर ना कारण है विभाजन पात्र हाँ පොඩි උත්සාහයක් ගන්න දැන් පුරුදු අය ඉන්න නිසා අපි ගමු වක්‍ර පිරිවැය කියලා දෙනවා මොකද මේ වක්‍ර පිරිවැය උඩින්ම දෙනවා බලන්න උඩ අයවැයකට තොරතුරු වක්‍ර පිරිවැය මොකද්ද පදනම දැන් බලන්න මේ පිරිවැය අපි කරන්නේ මේ එක් එක් අංශවලට බෙදා හරින එක දැන් මේ වක්‍ර පිරිවැය ගත්තාම අපිට දීලා තියෙනවා එක් එක් අංශවලට බෙදා හැරලා වෙනද අනුපම මේක ප්‍රතිපාදනය ඉස්සත කොට. ඔව් මේක ප්‍රතිපාදනය. එහෙම නැත්නම් වෙන් කිරීම. මොකද මේකේ පදනම? ඍජුද? ඍජු. ඍජු පදනම. අනුපමා පැහැදිලිද? යරද්ද. හරි. කැපී මාංශයට 112,667යි. 11 අංශයට දෙලක්ෂ 77,900 ගබඩා 96,500යි නඩත්තු 82,316යි නඩත්තු 82,316යි මේනි එකතු වගේද 16යි 6යි 22න් දෙක දෙකක් විතරයි 8යි හරිද අපේ ඇතුලේ කෙනෙක් ඉන්නවද එතකොට දැන් ඔන්න වක්‍ර පිරිවැය දැම්මා ඊට පස්සේ දෙන බිම් ප්‍රමාණය පිරිවැයක් නෙවෙයි විදුලිය භාවිතය කිලෝවෝට් පිරිවැයක් නෙවෙයි යන්ත්‍ර වටිනාකම කියන්නේ වත්කමක් මිසක් පිරිවැයක් නෙවෙයි ඍජු ශ්‍රම පැය පිරිවැයක් නෙවෙයි පිරිවැය විභාජනයේ මේක අපිට මේ අභ්‍යාසයට අදාළ නැහැ එතකොට අපිට පිරිවැය තියෙන්නේ මේ උඩ තියෙන වගුවෙන් මෙච්චරයි ඊට පස්සේ තියෙනවා කම්හල් නිස්පාදන කම්පරුවන් සුපරීක්ෂණය කිරීමේ වියදම 450,000යි
සුපරීක්ෂණ වියදම හාර ලක්ෂ 50000යි මොකද්ද මේකට ගන්න පදනම කොහොමද මේ හාර ලක්ෂ 50000 මේ සේවක බදලා හරින්නේ සේවක බදලා මොකද ඔව් සාමාන්‍යයෙන් සුපරීක්ෂණය කරන්නේ සේවකයන් එහෙමනම් සේවක පදනම තමයි සාධාරණ අපිට කියනවා සුපරීක්ෂණ වියදම අදාළවන්නේ නිෂ්පාදනාංශවලට පමණයි සේවක සංඛ්‍යාව දැන් බලන්න එතකොට ගන්න මුළු සේවකයින් නෙවෙයි මොන සේවකයන්ද නිෂ්පාදන සේවකයන් ඍජු සේවක පැය තියෙන්නේ නේ සේවකයන් සංඛ්‍යාව නෑ නේද නෑ සර් ඍජු සේවක පැය තියෙනවා ඍජු සේවක පැය හරි පැය කීයක් තියෙනවද 4000යි අද මේ 450000 කොහොමද බෙදන්නේ කොහොමද බෙදන්නේ 450000 පැය 4000කට එහෙමනම් 1200ට කීයද එකලොස්දාස් 250යි ඒ වගේම 12ක් 12.0යි 60යි 24.6යි 30යි 12යි 3යි 15යි 12යි 1යි 13යි කීයද 135000 කැපි මාංශයට 135000යි එහෙමනම් අනිවාර්යයෙන්ම මේකට 315000ක් වෙන්න ඇති හදලා බලන්න මෙහෙමම දාන්න එපා මොකද එකක් වැරදුනොත් අනිත් එකත් වැරදිනවා මේක වැරදුනා නම් බැරි වෙලාවත් ඊළඟ එකත් අපි මෙහෙම හැදුවොත් ඒ වරද අහු වෙනවා අපිට ඈ හරි සර් හරි එහෙමනම් ඉතුරු ටික හදන්න බලන්න පොඩ්ඩක් අවබෝධ කරගන්න සාමාන්‍ය අපි පොඩි ළමයි නෙවෙයිනේ ලොකු ළමයිනේ ළමයි ඉන්න ළමයිනේ ඒක නිසා පොඩ්ඩක් හදමු බලන්න අනේ සර් මට කට්ටුනා චුට්ටක් ආයි කියලා දෙන්නක සර් අනුපමානේ අනුපමා ගාන දෙනවද ආගාම ඔව් සර් ගාන දෙනවා එතකොට මේ ගානේ දැන් බලන්න අපිට දීලා තියෙනවා නේද මේ පළවෙනි වගුවේ වක්‍ර පිරිවැය තියෙනවා. ඒතර වක්‍ර පිරිවැය එක එක අංශ වලට වෙන් කරලා දීලා තියෙනවා නේ මෙහෙම. එහෙම නේද? ඔව් සර්. එතකොට අපි ඒක අපි කියන එක ඍජු පදනම කියලා. ඒ කියන්නේ අපිට එක එක අංශ වලට ගිය පිරිවැය දීලා තියෙනවා නේ. ඒක නිසා අපි ඒක එහෙම්මම දානවා. අපි ඒකට කියනවා ඍජු පදනම කියලා. හැදෙන්නේද? සර්. තේරුණාද අනුපමා? ඔව් සර්. එතකොට බලන්න මේ වගුවේ තියෙන ඉතුරු වේවා තියෙන්නේ තොරතුරු විතරයි බිම් ප්‍රමාණය වර්ග අඩි විදුලි භාවිතය කිලෝවට් යන්ත්‍ර වටිනාකම ඍජු සම පැය ඒතර ඒවා තොරතුරු අපිට තියෙන්නේ දැන් අර පිරිවැය බෙදන්න අවශ්‍ය තොරතුරු තමයි ඒ තියෙන්නේ ඊට පස්සේ අපිට යටින් තියෙන පිරිවැය දැන් නිෂ්පාදන කම්කරුවාන සුපරීක්ෂණය කිරීමේ වියදම 450000 ඒතර අපි 450000 බෙදනවා
සේවක සංඛ්‍යාව මේකේ නැහැ තියෙන්නේ ඍජුසම පැය ඍජුසම පැය පදනමින් බෙදනවා පැය කීයක් තියෙනවද ඔක්කොම හැපි මාස 1200යි එකලස් කිරීමේ අංක 4000යි නේද 410. එතකොට 450,000 410න් බෙදලා 1200ට බලනවා. 450,000 410න් බෙදලා 2800ට බලනවා. අපි මේ විදිහට දැම්මා. ආ 135,000යි 315,000යි. පැහැදිලිද? ඔව් ඔව්. ආ දැන් බලන්න ගොඩනැගිලි කුලී යන්ත්‍රසය විදුලි වියදම යන්ත්‍ර නඩත්තු එහෙම දාන්න බලන්න. හරි සර් හරි. ගොඩනැගිලි කුලේ මොකද පදනම බිම් ප්‍රමාණය බිම් ප්‍රමාණය බිම් ප්‍රමාණය ගොඩනැගිලි කුලිය කීයද 1,15,000 කුලිය කොහොමද බිම් ප්‍රමාණය කීයක් තියෙනවද ඔක්කොම වර්ග අඩි එකතු කරලා බලන්න කීයක් තියෙනවද मट पेन विधिय යන්ත්‍රශය මොකද්ද පදනම යන්ත්‍ර වටිනාකම යන්ත්‍ර වටිනාකම යන්ත්‍රශය 157,500යි යන්ත්‍ර වටිනාකම යන්ත්‍ර වටිනාකම් වල එකතුව කීයද 24යි 32යි 56යි 18,000 ගබඩාවට නෑනේ නෑ නඩත්තුවකට 20,076 20,076 6 14 9 10 5 9 10 7 7 1 5 11 9 8 17 5 15 හරි මෙතන එකතුවත් බලන්න හරි විදුලි වියදම මොකද්ද පදනම විදුලි භාවිතය මොකද බලයනේ විදුලි භාවිතය විදුලි වියදම් වල එකතුව 75,500යි විදුලි භාවිතය මේ කිලෝවොට් කොච්චරද 3,020 3,020න් බෙදුවාම කීයද 75,500 3,020න් බෙදනවා 1,208න් වැඩි කරනවා
ඔයාලට මේකේ පදනමක් පේන්නේ නැද්ද? මෙනි මේක මම දැක්කා 1208යි 1208යි 302යි 302යි. අපි IQ කරන නිසා ඉගෙන ගන්න නිසා මෙන්න මෙතන එනවා නම් හොඳයි. දැන් ඔයාලා මං හිතන්නේ එකතු කළා. බලන්න මෙතන 1යි මෙතන 1යි මේ වගේවා හතරක් තියෙනවා මෙතන. බලන්න. 4 වරක් 2 8යි 0යි 4 වරක් 3 12යි. දැන් මොකද පදනම් මට කියන්නේ? තේරුණාද? 10යි. තේරුණාද මම මේ කියපු දේ? ඔව් සර්. මේක ඔලුවට අහගෙන යාරි. මොහොමඩ් අම්මේ කියපු දේ පැහැදිලිද? ඔව් සර් පැහැදිලිද? එතකොට දැන් මරණ 10යි. 10ෙන් බෙදලා 4ෙන් වැඩි කරනවා. ආ? ඒ කියන්නේ 7550 වා 4ක්. 7500 කියන්නේ 15100යි 30යි 200යිද? ඔව් සර්. 7550. පැහැදිලි නේද? සමහර දේවල් තියා මම ඒකයි කියන්නේ නිතරම ඉලක්කම් එක ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. සමහර වෙලාවට අර එහෙම දැක්ක ගම ඔළුවට එන ක්‍රමයක් තියෙනවා නම් මාර වටිනවා. විභාගවලදී හරි වැදගත්. පැහැදිලිද මං කියපු දේ? සමහර වෙලාවට අපිට අභ්‍යාස දෙනකොට ඒ වගේ දේවලුත් දාලා දෙනවා. යාන්ත්‍ර නඩත්තුව 315000යි. මොකද්ද පදනම? යන්ත්‍ර වටිනාකම. යන්ත්‍ර වටිනාකම නේ. යන්ත්‍ර පැය තිබ්බනම් යන්ත්‍ර පැය තමයි ගන්න ඕනේ. මේකෙ තියෙන යන්ත්‍ර වටිනාකම. එතකොට යන්ත්‍ර වටිනාකමෙන් බෙදෙනවා එක් එක් අදාළ වටිනාකමෙන් වැඩි කරනවා. එතකොට කී දෙන්නේ? කැපීම් අංශයට බෙදුවද ඔයාලා? 118812යි. 118812යි. අයයි 9යි 10යි බිංදුව 1ක් පිටුරේ 9යි 1යි 10යි බිංදුව 5ක් පිටුරේ 9යි 15යි 5ක් පිටුරේ 5යි 10යි 11න් එක 1ක් පිටුරේ 5. හරි. මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. දැන් 15ට එකතු කරන්න. දහයයි දහතරෙන් හතර එකක් විතරයි 11යි 18යි 26යි 31කින් එක තුනක් විතරයි 10යි 11යි 16යි 22යි 27ෙන් හත දෙකක් විතරයි 5යි 6යි 7යි 9යි 16යි 16,71,492යිද 8යි 7යි 15ෙන් 5 එකක් විතරයි 2යි 8යි 10යි 19යි 25ෙන් 5 10යි 20යි 27ෙන් 7 6යි 11යි 12යි 6යි 18ෙන් 8 එකක් විතරයි 2යි 4යි 480585ද ඔසර් 8යි 19යි 23ෙන් 3 දෙකක් විතරයි 5යි 6යි 2යි 14යි 16යි 16යි 12යි 28ෙන් 8 දෙකක් විතරයි 10යි 10යි 21යි 22යි 29ෙන් 9 දෙකක් විතරයි 3යි 6යි 8යි 898263යිද
පහයි පහයි 10න් බිඳුව වැඩි කර 8යි 9යි 6යි 15න් 5 12යි 15050යි 12යි 2යි 14න් 4 එකක් විතරේ 11යි 18යි 19න් 9යි 7යි 7යි 8යි 15න් 5 එකක් විතරේ 8යි 2යි 10න් බිඳුව එකක් විතරේ 5යි 15යි 16යි 4යි 7යි 5යි 12න් 2 එකක් විතරේ 10යි 15යි हरिद මෙහෙම වැඩක් කරගන්න අපහැදිලියා ඉන්නවද අනුපමා? දැන් සහරි. මම ඔයාලට දැන් ගානක් දැම්මා ඒක ගෙදරදී හදන්න. අපි මේවා පොඩි දේවල්. හැබැයි විභාගයේදී අහලා තියෙන අපි මේ ඒ ගාන අන්තිමට හදමු. विभाजनेवर පොදුකාර පිරිවැය නිස්පාදන ඒකකයකට එකතු කිරීමේ ක්‍රියාවලියේ දෙවෙනි පියවර තමයි මේකලේ. පොදුකාර පිරිවැය නිස්පාදන ක්‍රියාවලිය නිස්පාදන ඒකකයකට එකතු කිරීමේ ක්‍රියාවලියේ දෙවෙනි පියවර තමයි මේකලේ. දැන් මට කියන්න බහණ්ඩ නිස්පාදනයට අදාළ වෙන්නේ ඍජුවම දායක වෙන්නේ කැපීමද එකලස් කිරීමද ගබඩාවද නරත්තුවද? එහෙම නම් දරුවනේ නිස්පාදණයට ඍජුවම දායක වෙන්නේ මේ දෙක නම් මේ අංශ දෙකේ පිරිවැය දරන්නේ මේවා වෙනුවෙන් මේ සේවා අංශ වෙනුවෙන් පිරිවැය දරන්නේ කුමකටද නිස්පාදන අංශවලට සහාය වෙන්න නිස්පාදන අංශවලට සහාය වෙන්න තමයි මේවා තියෙන්නේ එහෙම නම් වක්‍රාකාරව මේ සේවා අංශ දෙකේ පිරිවැය නිස්පාදනාංශ සඳහාමයි දරන්නේ. පැහැදිලිද? සේවාංශවල පිරිවැය දරන්නේ ඇයි නිස්පාදනාංශවලට සහාය වෙන්න. නිස්පාදනාංශවලට සහාය වෙන්න. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ නිස්පා සේවාංශවල පොදු කාර්ය පිරිවැය නිස්පාදනාංශ වෙත අපි කියනවා ප්‍රතිවිභාජනය කරනවා කියලා. මොකද්ද කරන්නේ අපි? ප්‍රතිවිභාජනය. නැවත විභාජනය කරනවා. මේ දෙකේ පිරිවැය විවිධ ක්‍රමවලට මොකද අපි කරන්නේ මොකද අනුකම අපි කරන්න ඕනි නිස්පාදනේ විදා හරින්න ඕනි නැවත විභාජනය කරන්න ඕනි
පැහැදිලිද? සේවාංශ හුදෙක්ම පවත්වාගෙන යන්නේ නිස්පාදනාංශවල සහාය සඳහා වන බැවින් මේ සේවාංශවල පිරිවැය නිස්පාදනාංශ වෙත නැවත බෙදන්න ඕන. අපි කියන ප්‍රතිවිභාජනය නැවත විභාජනය කියලා අපි කියනවා. තේරුණාද? පැහැදිලිද? පැහැදිලි සර්. හරි. මේකට අපි භාවිත කරන ක්‍රම හතරක්. මොකද්ද මේ ක්‍රම හතර? දැනමුත්තු ඉන්න ගොඩක්. පිළිණි මතකද ක්‍රමයක්? සෝ අඛණ්ඩ බෙදුම් ක්‍රමය ඒ ටිකද? සමගාමී සමීකරණ. අඛණ්ඩ බෙදුම් ක්‍රමය. සමගාමී සමීකරණ. ඍජු ක්‍රමය, ඉවත් ක්‍රමය. ඉවත් කිරීමේ ක්‍රමය, ඍජු ක්‍රමය. ඉවත් කිරීමේ ක්‍රමය අනිත් එක ඍජු ක්‍රමය. ඔව් අපි කියන දෙපියවර ක්‍රමය කියලා නේ. ඍජු ක්‍රමය කියලා කියන්නේ ඍජු ක්‍රමය ඉවත් කිරීමේ ක්‍රමයට අපි කියනවා නොසලකා හැරීමේ ක්‍රමය කියලා. මේක අපි කියනවා දෙපියවර ක්‍රමය කියලා. මොකද ඍජු ක්‍රමය කිව්වේ ඉශාන්ත නේද? මම ටිකක් කටහඬ හුරුයි වලයි. හරි අපි කියන එක කතා කරමු. දැන් මේ ගානේ මේ මුකුත් නැතුව දීලා දෙන අපිට මොකද්ද දීලා දෙන බලන්න. පිරිවැය විභාජනයේ ගබඩා පිරිවැය බෙදෙනවා කැපීම් අංශයට 160යි එකලස් කිරීමේ අංශයට 100 කීයද? ඒකද ගබඩා අංශයේ පිරිවැය බෙදලා තියෙනවා කැපීම් අංශයට 160යි එකලස් කිරීමේ අංශයට 140යි. ආ දැන් අපි බලමු මේක මේ නිකම් මේ අභ්‍යාසනේ නිකම් පොඩි හුරුවකට අපි ඊගාවට ගිහිල්ලා අපි කරනවා. අපි එක බෙදලා බලමු. ගබඩාංශයේ පොදු පාරේ පිරිවැය 150,000 50යි. ඒකෙන් අපි අඩු කළා. ඒකෙන් අඩු කරා මොකද කරන්නේ? කැපීම් අංශයට 160යි මේකට 140යි බෙදෙනවා. ගබඩා අංශයේ පොදු පාරේ පිරිවැය. මේකෙන් අඩු කළා මේකෙන් 160ක් එකතු කරනවා. කියන්න මෙහාට 4 5 30යි 7 5 30යි කීයද? 7 5 30යි 7 5 30යි 7 5 30යි මෙතන එනවා 50000 20යි හරි 50000 20ක් එනවා මෙතනට නෑ. ඊට පස්සේ නඩත්තු වංශේ පොදුකාරේ පිරිවැය මෙතනින් 1,60,000 ෆන්සි 94ක් අඩු කරනවා මෙයාට නෑ කොහොමද බෙදන්නේ මොකද අනුපාතය 1 1 50 50 අරිමලේසි 50ට 50 80000 250යි 250යි බලන්න මේ අංශ ටික එකතු කළාම මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන එනවා 10යි 10යි 8යි 18න් 8 5යි 8යි 2යි 10යි මේ පැත්තේ 7යි 5යි 12යි 10යි 21න් 1 දෙකක් විතරයි 4යි 5යි 9යි 2යි 16යි 17යි 24න් 4 දෙකක් විතර 64 ලක්ෂ sorry 6,42,912. අමෙක් මේ ගාණේ ටික මං කළේ අපි එකින් එකට යන් එක එක ක්‍රම ඉගෙන ගමු. ටියුට් එකේ මං දාලා ඇති එක එක ක්‍රම වලට වෙන වෙනම ගණන්. මේක මම දාලා දෙන ක්‍රම තුනයි ඉවත් කිරීමේ ක්‍රම දෙපියවර ක්‍රමය කියන එක අපි ඊගාවට කරමු. හරි.
අඛණ්ඩ බිදුම් ක්‍රමය මොකද අඛණ්ඩ බිදුම් ක්‍රමය කියන්නේ මම මේකේ නෝට් එකක් දෙන්න උත්සාහ ගත්තේ නෑ සාමාන්‍ය ලොකු දෙයක් නැති නිසා තියරි වලකින් අහන්නේ නෑ ගරන්ටි එක හදාගත්තාන් ඇති නිසා මම නෝට් එකක් දෙන්න උත්සාහ කළේ නෑ මොකද්ද මේ අඛණ්ඩ බිදුම් ක්‍රමය කියලා කියන්නේ දැන් අපි සේවා අංශ ගත්තාම සේවා අංශ වලට සේවය සපයනවානේ දැන් උදාහරණයක් ගන්න ආපන ශාලාව තිබෙනවා ආපන ශාලාවේ නඩත්තු අංශයේ සේවකයන් භාවිතා කරන්නේ නැද්ද ආපන ශාලාව නඩත්තු අංශයේ සේවකයන් විසින් භාවිතා කරනවද නැද්ද භාවිතා කරනවා එතකොට ආපන ශාලාවේ මොනවා හරි රිපයර් එකක් ආවොත් නඩත්තු කටයුත්තක් ආවොත් නඩත්තු අංශයෙන් කරන්නේ නැද්ද निष्पादना හැම වෙලාවෙම සේවාංශවලට පොදු කාර්ය පිළිවෙයක් එනවා. ඒතර ඒවා නැවත අනෙක් ඒවාටත් බෙදා හැර හැර අන්තිමටම සේවාංශවල පිරිවැය බිඳුව වෙනතෙක් බෙදා හරින්න ඕනේ. සේවාංශවල පිරිවැය බිඳුව වෙනතෙක් බෙදා හැරීම නිරන්තරයෙන් කරන්න ඕනේ. නොනැවත බෙදීමේ ක්‍රමය කියනවා අඛණ්ඩ බෙදුම් ක්‍රමය කියලා කියනවා. පැහැදිලිද? අපි ගානක් හදමුකෝ. බලන්න මේ අභ්‍යාස අංක 1 අරුණ සමාගම නිස්පාදනාංශ දෙකක් හා සේවාංශ දෙකක් පවතී. එක් එක් අංශ කලින් ගාන එක තව ප්‍රශ්නයක් තියෙනවා නිසා ඉවර කරන්න මුද? ඒක අපි පස්සේ කරමු මෙයා. ඒ අන්තර්ගහන අනුපාතනේ. ඔව් සර්. අන්තර්ගහන අනුපාත කියන්නේ අන්තිමට තියෙන එකක් නේ. අපි ඒක පස්සේ කරමු. හරි සර්. මේක ටිකක් සංකීර්ණයි නැතත් එන එක අපි මෙව කරලෑ. එතකොට අරුණ සමාගමේ නිස්පාදනාංශ දෙකක් හා සේවාංශ දෙකක් පවතී එක් එක් අංශයෙන් වෙනින් දරලාද පොදු කාර්ය පිළිවෙයන් දීලා තියෙනවා එතකොට අපිට කියනවා සේවා අංශ එකේ සේවා භාවිතය නිස්පාදනාංශ 1ට 50යි 2ට 40යි සේවාංශ 2ට 10යි සේවාංශ දෙකේ සේවා භාවිතය නිස්පාදනාංශ 1ට 10යි 2ට 40යි සේවාංශ 1ට 50යි පොදු කාර්ය පිරිවැය නිස්පාදනාංශ වල පොදු කාර්ය පිරිවැය ගණනය කරන්න කියලා කියනවා අපි ගණන හදමු නිස්පාදනාංශ 1 නිස්පාදනාංශ 2 සේවාංශ 1 සේවාංශ 2 පොදු කාර්ය පිරිවැය නැවත විභාජන පත්‍රය මූලික පිරිවැය කීයද මූලික පිරිවැය 280000යි ලක්ෂ 4යි 96000යි 123000යි දැන් බලන්න සේවා අංශ 1 පොදු කාර්ය පොදු කාර්ය පිරිවැය භාවිතේ කොහොමද දැන් සේවා අංශ 1 පවතින සේවා අංශ 1ට නෙවෙයි අනිත් අයට සේවා අංශ 1 පවතින සේවා අංශ 1ට නෙවෙයි අනිත් අයට මේ සේවා අංශ 1 පිරිවැය කොහොමද භාවිතා කරන්නේ 150 නිස්පාදනාංශය නේද මේ 96 10 න් 150 කියන්නේ කොච්චරද
अनुपमा तेरुनाद कलदी अनुपातेर अखंड विदुम क्रमेला अखंड विदुम क्रमेवा මෙතනට 110යි 6130යි මෙතනට 4යි 140යි 24යි 24520යි නේද මෙතනට 30650යි අපන 66 හරි නේද දැන් බෙදාගෙන 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 යන ඔය විදියට ඊට පස්සේ අපි ආයේ සේවාංශ දෙකේ පොදුකාර පිළිවෙය විභාජනය කරනවා මෙතන 6130ක් අයින් කරනවා මෙතන දෙනවා 150ක් 3015යි 3065යි නේ 65යි සර් ඔව් 150යි මෙතන 110යි නේ මෙතනද 110යි 613යි මෙතන 140යි 2400යි 2452යි 2යි ඊට පස්සේ නැවත පළවෙනි සේවාංශයේ සේවාංශ 1 පොදු කාර්ය පිළිවෙය 3065 ලියා හරිනවා 102යි අපි 306යි කියමු 150ක් मेतन एक दास पांच सी तुम्हारा खतरा दोलहाय ඊට පස්සේ ආයෙත් සේවාංශ දෙකේ පොදු කාර්ය පිළිවෙය බෙදා හරිනවා මෙතනින් 306 ඉවත් වෙනවා 150ක් මෙතනට 153යි 150ක් මෙතනට 10ක් 31යි මෙතන මේ වගේ ඒවා 4ක් 93යිනේ
दसम संख्या दहायर पढ़ाक मितने मितंड अटाक देमो मितंड बिंदु आय मे आंसर बट पुदुकार दहाय दहाटे बिंदु देखा कितरोय दहाय दहाय निरंतर बेदुम क्रमिक बेदले पावन खाम बेदना एक हाथ में का अमत कहीं नहीं ली सी हरि दे हरि से वाला मैं यार तमांगे नामिंग ऐड देना मरे नमक ये लगाता है कराने पुरवा नामिंग में ऐड देना उपवोलिंग इन्ना किने काउंट दर ऐसा दिल हानी में टूरिज्म में किरादे निरंतर विदुम क्रमेण उत्तरे बीजीय क्रमेदी विशेषत्ते अपूर्वात्ते देन बलन्न मम कियनवा निष्पादनांश गाने बलान वाई वाली
අපි පළවෙනි සමීකරණය අපි ලියමු මෙන්න මේ විදිහට x ඍණ 0.5යි y සමානයි 96000යි අපි එක වැඩි කරමු දශම එක වැඩි කරමු දෙකෙන් 2x ඍණ y සමානයි 192000යි තුන්වෙනි සමීකරණය දෙවෙනි එක ලියන්න පුළුවන් y ඍණ 0.1x සමානයි 123000 දෙක වැඩි කරමු 10ෙන් දහයින්නේ විස්සෙන් වැඩි කරමු. එතන y ට x ට සමාන වෙනවා. 20යි y ඍණ 2යි x සමානයි 20ෙන් වැඩි කරාම කීයද? 24,60,000යිනේ. 24,60,000යි මේක හතරවෙනි සමීකරණය. 3ෙන් 4 3යි 4 එකතු කළාම දැන් ඔයාලට මම මෙහෙම කළොත් අමාරුයිද මෙතන තියලම මේකයි මේකයි අයින් කරලා ලිව්වොත් අමාරුයිද මේ වගේ මෙහෙම ලිව්වොත් අපහසුයිද ආව එන්නේ නැද්ද ඔයාලට එහෙනම් සර් මෙහෙම මෙහෙම ලිව්වොත් අපහැදිලිද නැස් සර් අවරයි නද අපහැදිලි කෙනෙක් වාසි නෑ සර් හරි එතකොට බලන්න මේ දෙක එකතු වෙනකොට මේ දෙක අයින් වෙනවා මම ලියලා පෙන්නන්නම් කොයි එකට පළවෙනි එක ලිව්වා තුන්වෙනි එක 2x ඍණ y එකතු කළා වරහන 20යි y ඍණ 2යි y 2යි x සමානයි සමාන ලකුණෙන් එහා පැත්ත වෙනම එකතු වෙනවා 192000 ධන 24,60,000 2x ඍණ y 2යි 2යි 2x 5යි 6යි 9යි 15යි 5 1 2 5 1 6යි 2යි 19යි y 19යි y සමානයි 26,52,000යි දෙපැත්තම 19ෙන් බෙදනවා y සමානයි 1යි 7යි 75ට 3යි 57යි 57යි කියන්නේ 18යි 182ට 9යි 182ට 9යි කියන්නේ 71යි 11 110ට 7යි 7යි නෙවෙයි 110ට 5යි 15 150ට 7යි 17ක් ඉතුරු 170ට 8යි මේක මෙදින් නෑ නේද 170ට 8යි 152යි 18යි 180ට 9යි මේ ගන්න දෙන්නේ y සමානයි आदेश दशम संख्या आदेश कर 2x ඍණ y සමානයි 192000යි 2x ඍණ 139579 සමානයි
एक समान है कि यदा एकाई हायाई पहाई हाताई अट्टाई नावे आए एक लाख सैट बंदास हास्य अनुभव की लगातार कमा को में देखा हुआ दे ओसे हरी दे मोमल सर सर ओके මේක දැන් ඔය x වල අගය 1 2 කියලා ගන්නකොට අපිට එකක් අනිත් එකට ආදේශ කරන්න බැරිද කියලා මේ x x කියන්නේ දැන් ඔය ඔතන තියෙන එකට 0.5යි පුළුවන් නේද ඕන එකක් පුළුවන් මම එහෙම තමයි ගත්තේ සර් ඔව් එහෙම පුළුවන් එහෙම පුළුවන් තමන් සමගාමී සමීකරණවල හුරු වෙච්ච විදිහට හදන්න ගැටලුවක් නැහැ පැහැදිලිද අපැහැදිලි කෙනෙක් ඉන්නවද හරි අන්න බලන්න ඊගාට අපි කරන දේ කැපීම් මන්තරේද නැ නිස්පාදනය කරේ දෙක सेवा एक सेवा देख मूलिक पीढ़ी देखा असूआ वगे मट मत हरिद लक्ष सुध हरि सर मेके लक्ष हतर है मेके अनु हाय दाय लक्ष मला मे बेत सेवा अंश एक පොදු කාර්ය විභාජනය මෙතනින් කීයද අපි බෙදා හරින්නේ x ට කීයද ආවේ මෙයාගේ අගේ කීයද ආවේ එක ලක්ෂ 65,790 790ක් ඉවත් කරන එහෙම ඉවත් කරද්දි මෙයාට යනවා 110ක් එහෙම නේද 110යි කියන්නේ दास है दास पांसी हैत्ता नामे आए दास है दास पांसी हैत्ता नामे आए मैं आठ सीधे डर पढ़ा है असुवाई सजाताई दिखाई अटाई नामे आए पहाई हर नहीं दर वेतन तो बीमा के वहां तरह नमोरा खातर दिशाएं है පැදලිද මේ ඉස්සලට ආපු ආගේ තමයි මේ 96000 වෙනකොට මෙතනින් ඉවත් කරන්නේ තේරුණාද අපේ ඇතුලේ කෙනෙක් ඉන්නවද ඊට පස්සේ සේවාංශ දෙකේ පොදු කාර්ය විභාජනය මෙතනින් කීයද ඉවත් කරන්නේ මෙන්න මේ ආගේ y වලට ආපු ආගේ කීයක් ඉවත් කරනවා ඊට
तीर पनाक नहीं रे हाय आय नवे आय हाताय अट्टाय नवे आय क्या ने बिंदु आय ऐसा ना मैं हास्य आसुवाय मैं आठ सीला दहाय आय दहातुं दहास नामसीय पनासाटाय सीर दहाय मैं आठ ने पनास पंदा सटसी तीस से काई सर तीस काई देने पनास पंदा सटसी तीस से काई खाता है टक के ना हाँ रे मित्र ने मेरे के इन्हें मांगे क्या बैलू है पनास अटाई तीस ता हाँ रे मित्र ना मेरे ने हाँ रे मैं लगा दूँ ना मेरे तो ना दूर है अटाई बीस अटाई का है ना मेरे ना वहाँ ना मेरे तो ना दूर है भाई दा हाँ पर मैंने मेक आमंत्रित होना है क्या हाँ जब बाला ने मेक पहाड़ देखा तो बोला मैं देखा बिंदु है ना बाला बाहर लास्टन है ना मैं विदा है रखूं दे मैं विदिरे है ना दे गांठ में ना वाह बाला ने मितंता आप आगे पैरा आगे मत किया ला मेरा आगे आने में तो आवे यहाँ में यहाँ रहती दशमस्थान वाले में ना सीम मत है इसमें ना ये आगे आने में ना तेरी दशमस्थान तो हाथ रहती है ना तेरे हर दे आप ऐसे लाइन ना दे एक मिनट प्रतिचार स्लो तो बड़ी मेरे साथ तीन से नहीं आप विदास कौन से कोई तो चलना है इससे तीन तुम लग से हाथरा दास एक से हत्ता है भाई तुम लग से हत्ता हाथरा दास एक से हत्ता है भाई मालूम है मैं बिजी में दो से हत्ती ना देगी ना लुकू गाना के वैसा क्यों नहीं मैं वीजी ये क्रमेय टें मैं सामग्री मैं सामीकरण ना करना कल एक विषय देखा ने पुरी आपासता या तीव्र ना ये हरे नटे हरे लेसी मेरे को विदाग नहीं आना अरे निरामतर विजम का मैं उत्तरे टा आसान ना मतलब आप ही दाना दस आसान दस मस्ताने टा आसान रुपये लट ඒ පොඩි පොඩි දෝෂයක් තියෙන්න පුළුවන් මේකේ උත්තරේ දශමයටම එනවා අන්තිම රුපියලටම එනවා ඒ කියන්නේ රුපියලක දෙක වෙනසක් හැර වෙනසක් නැහැ ඔයාලා අනිරන්තර බෙදුම් ක්‍රමයේ අපි හදලා බලන්න ආයේ කොහෙද වරදක් වෙලා තියෙන්නේ කියලා මේකේ වරදක් නැහැ
प्रश्न जयंती बाहट मे आहन විදියට උත්තර දෙන්න නැත්නම් සර් අපි කැමති විදියට කරන්න බලන්න. ඒ කියන්නේ දැන් සමහරවට මේව නෙවෙයි. දැන් අර සමහර වෙලාවට දෙන්න පුළුවන් අපිට හඳුනා ගන්න තියෙන සමහර ඒවායි අර නිකුත් කළ ගබඩා අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව, ඇනවුම් සංඛ්‍යාව, ගබඩා ඇනවුම් සංඛ්‍යාව. ඒ වගේ සමහර වෙලාවට ඒ වගේත් තියෙනවා. දැන් මේ 83 ගානක් තියෙන ඊට පස්සේ මම papers කීපයක් බැලුවා මට අහුනේ නෑ. අන්තිමට තියෙන්නේ පොදුකාර්ය පිරිවැය අනුපාතික ගණනය කරන්න කියලා තියෙන්නේ යාන්ත්‍රික හා එකලස් කිරීමේ අංශ සඳහා ලකුණු 25ක් මේ වාස දැල්ලෙන්නේ බය වෙන්න එපා බය වෙන්නේ මේව තමයි මේ මූලික දේවල් පොදුකාර්ය පිරිවැය අතර පොදුකාර්ය පිරිවැය අමාරු පියවර ගණනාවක් ගිහිල්ලානේ අවශෝෂණය කරගන්නේ දැන් පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයත් එක්ක අපි හොයනවා ඌණ අතිරික්ත අන්තර්ගහණයක් දවල් දන්නවා කොහෙද මේ වෙලාවේ පෙර සැරිවලදී විභාගයකදී මගේ නම් තර්කය අපි හැම දෙයකටම රෙඩි වෙන්න ඕනේ. මේවා අමාරු නෙවෙයි. තියෙන්නේ ඔයාලා කාලයක් නොකරලා නුහුරනේ තියෙන්නේ. ඊළඟ ක්‍රම දෙක ලේසි. අපි තව අභ්‍යාසයන් මේ ක්‍රමයට හදලා යන්න ඉස්සරහට. මෙන්න මේ අංක දෙවෙනි විභාග දෙවෙනි ප්‍රශ්නේ හදන්න බලන්න. දෙවෙනි ගාන ක්‍රම දෙකටම හදන්න ඔයාලා. වරුණ සමාගමේ නිෂ්පාදනාංශ දෙකක් ඇත. එක් එක් අංශය වෙනුවෙන් දන්න ලද පොදු කාර්ය පිරිවැය පහත පරිදි වේ. නිෂ්පාදනාංශ A B සීවාංශ X Y. ලක්ෂ 6යි මූලික පිරිවැය නිෂ්පාදනාංශ A වල B වල 5යි සීවාංශ X වල 1යි 20යි සීවාංශ Y වල 80යි. පොදුකාර පිළිවැය අපි ඒ කිලම ගමුකෝ එතන ලේසි ආයි වෙනත් එකක් අකුරු මොකදද ආ නෑ මෙතන තියෙන x xy කිලම තියෙනවානේ x අංශයේ පොදුකාර පිළිවැය x ම කියලා ගත්තාම x සමානයි කොහම දෙන්නේ x වලට අගය කීයක් තියෙනවද +20000 y -2.2 y වල අගය කීයද 80000 -2 x අපි පළවෙනි සමීකරණයෙන් ගන්නවා x y මෙහාට ගත්තාම අඩු කිරීම 0.2 y සමානයි 120000 දෙක y ඍණ මේක මෙහාට ගලවම 0.2 x සමානයි 80000යි x වලගේ සමාන කරගන්න පුළුවන් අපිට මේ 0.2 එකක් කරන්න පුළුවන් පහෙන් වැඩි කළාම ලක්ෂ 4යි
हतराय दशम अटाई वाई समानाय पांग लाख सभी दाहाय दिपत्त में हतराय दशम अटे बिदुआ में किए देने अगर बिंदु अदाला हतरी साठ अगर मून वाई समानाय हतरे बिदुआ दुलहाय हतरे मेदुआ तुनाई आदेश वाई रीना दशम देखा एक समान है असुदा है वाई क्या ने एक लाख साठ दहास तुंसी है तीस तुना रीना दशम देखा एक समान है असुदा है दशम देखा एक समान है मेरे को यहाँ टावर पास है ने विसी आठ दहास तुंसी है तीस तुना ही नहीं दिपत्तम दशम देखेंग मेका त्रीना रीना दशम देखा इन विधुआ में मेकर मेकर क्या पे लगी ला एक्स दशम देखेंग क्या आगर ने बिंदु अदाला देखें बेदान ने तोड़े ना एक दा हातराई एकाई हायाई हायाई हातर एक लाख सा हातले से एक दा साई चीज है टा हाताई ओ सर हरी सर एक लाख सा हातले से एक दा साई चीज है टा इधर पास बेदान का ना पुलवान नहीं तो आ रहा था हाँ बेदा गाने पुलवान नहीं दे तो सामने करने ले इस विधि क्या न दें हाँ सामने करने अच्छे दूर यान नहीं तू है ओ मैं क्या सामान कराने पुलवा मैं एक साल आगे मैं तेरे दान पुलवा ओ अन्य में गाता हूँ सर अच्छे दूर यान नहीं ओ ये मत पुलवा मैं वायु वाला आगे मैं तेरे गाने पुलवा एक क्रम देकर मत पुलवा हरी दे ये तो बड़ा वैनसक के ने ऐसे तुंडा सबसे बना वैनसक के नारा अरे अतंड में दिन में कहीं में कहीं बालू आमस में कहीं में बालान कोई तो वैनसे नहीं किया ला देंगा ये मुल्क का हाल ना पराधी ने खा ले ये मैं वैनसक वैन्ने बे वैनसक वैन्ने बे मगर अनित कट्टे को मत देना सर बड़ा कहाँ सर मगर अनित कट्टे को मत देना नहीं ආගේ වෙනසක් නැත්තේ අපසරාගේ නැද්ද ඔව් සර් වෙනසක් නැහැ ඔව් බලන්න මොහොම පොඩි කොහේ හරි වෙනසක් ඇති බෙදීීමේදී වෙනසක් ඇති මේකේ තියෙන පොඩක් පොඩක් ඉලක්කම් වැඩි නේ එහාට මෙහාට කොහොම වෙනසක් වෙන්න බෑ දැන් අපි කියලා පටන් ගත්තා ඒක න්‍යායක් විදිහට වෙනසක් වෙන්න බෑ හරිද මෙයා කවුද හරි සර් මම බලන්න සර් පොඩක් බලන්න හරි සාමාන්‍ය මේ මේ ක්‍රම නම් මම පොඩ්ඩක් මතක් කිරීමට තමයි කලේ මට මෙතන වැදගත් වෙන්නේ අන්තර්ගහන අනුපාත අන්තර්ගහන අනුපාතය කියලා තමයි අපිට වැදගත් වෙන්නේ හරි අනුපමා පුළුවන්ද මේක කරගන්න පුළුවන් සර් පුළුවන් වෙන අයට කවුද වෙන මම දන්නේ නැහැ මෙතන වෙන accounts නොකරපු question නොකරපු අය කවුද කියලා මම දන්නවනම් මම නම් වලින් අහනවා
निरंतर बेदुम क्रमेय वीजीय क्रमेदी वितराय उत्तर समान विनाशेनवा अंतर सेवा नसल का हर दिपियोर क्रमेदी उत्तर अनीक्रम दिख अभी क्रम विधि भावित निवेदि क्रम दिखाया එනෝම් සංඛ්‍යාව කීයද ලද මේ ද්‍රව්‍ය අධ්‍යයනා පාත්‍ර සංඛ්‍යාව කීයද ඒ වගේ එනා නේද ඔව් සර් ඒ වගේ මේ හැම ක්‍රම කියන්නේ නැහැ මොකද මේවා මේ ඇත්තටම මේ නිරන්තර බිඳුම් ක්‍රමයකට මේ වීජීය ක්‍රමයකට මෙච්චර කාලයක් වැය කරනලා ලකුණු ගන්නක් දෙන එක ඔයාලා මේ වගේ විභාගයකදී අපරාධයක් එහෙම දෙන්නේ නැහැ එනා නේ එහෙම නැහැ කියන්නේ අපි කරන මහාන්සියට දෙන ලකුණු ප්‍රමාණයක් තියෙන්න එපා ඊට වඩා දේවල් අහන්න තියෙනවා නමුත් අපි අර මට මෙහෙම යනකොට මට ස්කිප් කරලා යන්න බෑනේ. ඒක හන්දා මම කියනවා ඔයාලට. දැන් සාමද මෙතන ක්වෙස්චන් අලුතෙන්ම කරන අය ඉන්න ඒගොල්ලෝ අහනවා කොහොමද මේක ආවේ කියලා හෙව්වොත් ඒකට අපිට කියන්න උත්තර නෑනේ. දැන් දන්නවා මේ නිස්පාදනාංශවල පොදු කාර්යපිරිවැය, සේවාංශවල පොදු කාර්යපිරිවැය නිස්පාදනාංශ අතර බෙදෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකට කියනවා. තේරුණාද? ඔසෝ තේරිලිස. ආ දෙපියවර ක්‍රමය දීපියවර ක්‍රමය දෙපියනේ දීපියවර ක්‍රමය දීපියවර පියවර දෙකයි මේ පියවර දෙකේදී මෙන්න මෙහෙමයි වෙන්නේ දැන් අපි පළවෙනි අභ්‍යාසයේ ගමු මෙතන පළවෙනි අභ්‍යාසයේ ගමු හරි ලේසි මේක අනිත් ඒවාත් මෙහෙම නැද්ද කියලා හිතේ मौलिक एक लाख से विषित उम्दा है। एक लाख से विषित उम्दा है। दें बालन ने मे के पुदुकार पिरिवय बेदाहरी मेदी सेवा अंशयक पुदुकार पिरिवय विनात सेवा अंशयक टे यान्ने वैदिपुर में यान्ने मनांशे रहते हैं। सेवा अंश वाला पुदुकार पिरिवय सेवा अंश आतर विदी मेदी සේවා අංශයක පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් වැඩිම ප්‍රමාණය සේවා අංශයකට යන්නේ මොන අංශේ පොදු කාර්ය පිරිවැයද? තේරුණාද? සේවා අංශ දෙකේ පොදු කාර්ය පිරිවැය. ඔව් බලන්න සේවා අංශ එකේ පොදු කාර්ය පිරිවැය සේවා අංශ දෙකට කොච්චර යනවාද? 75. ඔයාලගේ මම ප්‍රශ්න අහන්නේ ඔයාලා මේකට ඇටෙන්ෂන් වෙනවා එතකොට අවබෝධය වැඩි ඒකයි. मुलिमिया अतरिस्नामदास
අතලිස් නමදාස් දෙසීයයි සේවා අංස එකේ පුදු කාර්ය ඊගාවට සේවා අංස දෙකේ දැන් කීයක් තියෙනවද කීයක් තියෙනවද දහයක් යන්න තිබ්බා මෙතන 50යි මෙතන 40යි නේ දැන් කොහමද බෙදන්නේ මෙයාට බෙදන්නේ නැහැ දැන් කොහමද බෙදන්නේ 40යි 50යි 40යි 90යි මේක 90ෙන් බෙදනවා 50ෙන් වැඩි කරනවා 90ෙන් බෙදනවා 40ෙන් වැඩි කරනවා තේරුණාද තේරුණාද ඔව් සර් පැහැදිලිද හරි ආ දැන් මේක 9ෙන් බෙදලා 5ෙන් වැඩි කළාම කී දෙන්නේ මමෙන් බෙදෙනවා මේක නේද 1යි 67ට 7යි 45ට 5යි 87500 500යි ඒ වගේම 5ක් 16ව 5ක් 80යි 82500යි නේද මෙතනට 87500 ඔව් 80 තේරුණාද දැන් එකතු කළා බිඳුවයි දිප්පියවර ක්‍රමයේ ලේසි නේද ඈ දිප්පියවර ක්‍රමය පොදුකාරේ සෝරි දැන් පිරිවැය ඉගෙන ගන්නදී මේ පොදුකාරේ පිරිවැය පිළිබඳව මේ ඉගෙන ගන්න ටික හරි වැදගත් හැම තැනකටම පොදු කාර්ය පිළිවෙල එනවා. ඌණ අතිරික්ත අන්තර්ගහණයන් ගැන අපි ඉගෙනගෙන යන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා මේවා සරල වුණාට සරලයි කියලා හිතුවර අන්තර්ගහණය කියන එක බොහොමයකට හුරු නැහැ. විශේෂයෙන් දැන් ඔයාලා දන්නවා ආන්තික පිළිවෙල ක්‍රමය කියලා එකක් තියෙනවා අන්තර්ගහණ පිළිවෙල ක්‍රමය කියලා එකක් තියෙනවා. එතන මේක ඉගෙන ගන්න නම් මේවා ගැන දැනගන්න ඕනේ. පැහැදිලිද? හරිද හදාගත්තද එහෙනම් තව පොඩ්ඩක් තියෙන දෙවෙනි ගානත් අපි හදමු මේ දීපියවර ක්‍රමයට දෙවෙනි ගානේදී දෙකම සමාන නිසා අපි එකක් පොඩ්ඩක් වෙනස් කරගමු ඒ ගානට වෙනස් කරගමු y අංශයේ පොදු කාර්ය පිරිවැය අපි කරමු එහෙමයි ඒ අංශයට 140යි බී අංශයට 50යි එක්ස් අංශයට 10යි කියලා. තේරුණාද? පැහැදිලිද? මං කියපු දේ පැහැදිලිද? ආයි කියන්න සර්. ආයි කියන්න සර්. y අංශයේ පොදු කාර්ය පිරිවැය y අංශයේ සේවා භාවිතය කියන එක නිස්පාදනාංශ A වලට 140යි B වලට 50යි X වලට 10යි කරගන්න. කොහොම තිබ්බත් ගැටලුවක් නැහැ. X වලට 10යි කරගන්න. හරි දැන් බෙදන්න ඉක්මනට වැඩි වෙලාවක් ගන්න එපා. විනාඩි 5කට වඩා ගන්න එපා. කාන්සේද? x අංශයේ සේවා
කොහොමද මෙතනින් මෙතනින් අයින් කරනවා 120ක් මෙතනට 120ක් කියන්නේ කීයද 16 10යි 40ට 40 ගානේ 16 කියන්නේ 32යි 32යි ඊට පස්සේ x අංශේ බෙදනකොට 1 36 10යි මෙයාට දෙන්නේ නැහැ කියල බෙදනකොට කියල බෙදනකොට 5යි 40යි 50යි ඊළඟට නොසලකා හැරීමේ ක්‍රමය තුන් හතරවෙනි ක්‍රමය නොසලකා හැරීමේ ක්‍රමය නොසලකා හැරීමේ ක්‍රමයේදී අපි අන්තර් සේවා නොසලකා හරිනවා අපි අන්තර් සේවා නොසලකා හරිනවා නොසලකා හැරීමේ ක්‍රමයේදී දැන් බලන්න අන්තර් සේවා නොසලකා හැරියාම මුලින්ම අපි x අංශය ගත්තොත් x අංශයේ සේවා මෙතනින් ඉවත් කරනකොට මෙයාට දෙන්නේ නැහැ x අංශයේ සේවා y ට දෙන්නේ නැහැ එතකොට කොහොමද මේ දෙන්නට බෙදෙන්නේ සම සම වශයෙන් 40යි කියන්නේ 60000යි 60000යි එරණාද y අංශයේ සේවා බෙදා හැරීමේදී මෙයාගෙන් ඉවත් වෙනවා මෙයාට දෙන්නේ නැහැ අන්තර් සේවා නොසලකා හරිනවා ඉතුරු අනුපාතයෙන් බෙදෙනවා දැන් මෙතන 5 100 30යි 50යි කියලා ගත්තොත් මෙතන 30000යි 50000යි එර්මාද අන්තර් සේවා නොසලකා හරිනවා නොසලකා හැරීමේ ක්‍රමය අපැහැදිලිද පැහැදිලිද x අංශයේ සේවා බෙදෙනකොට y ට දෙන්නේ නැහැ y ගේ සේවා බෙදෙනකොට x දෙන්නේ නැහැ අන්තර් සේවා නොසලකා හරිනවා අපැහැදිලි කවුරු හරි ඉන්නවද අපැහැදිලි කෙනෙක් වේද එර්නාද හරි හදා ගන්නකො නොසලකා හැරීමේ ක්‍රමය අන්තර් සේවා අපි නොසලකා හරිනවා අන්තර් සේවා නොසලකා හරිනවා අතර ගහන අනුපාත ටික දැන් දෙන්නම් එතකොට ඔයාලට ඒවා බලාගෙන මතක් කරගෙන ඉන්න පුළුවන් එතකොට ඊළඟ දවසේ අපිට අන්තර් ගහන අනුපාත හදලා ඊළඟ මාතෘකාවට යන්න පුළුවන්. හරි? පොදු කාර්ය පිරිවැය අන්තර් ගහණය කියන එකේ අදහස මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා. දැන් අපි බලන්න මයික් වැඩ නැහැ නේ. හරි. අපි නිෂ්පාදනාංශ සේවාංශ වලට පොදු කාර්ය පිරිවැය වෙන් කිරීම හා බෙදා හැරීම කළා. समहारे वेन कला समहारे विभाजने कला विभाजने कला अंतिम सेवांशे मारुकला निष्पादनांश विविध पदना पुदुकार पिरीवे रसकला वर्गकला रसकल वर्गकल कले निष्पादनांश सेवांश अभी बेदाहरिया इको प्रतिपादने कला वेन कला एम विभाजने कला විවිධ විභාජන පදනම් ඔස්සේ විභාජනය කරනවා. එතකොට දැන් අපි ගාව මේ විභාජනය කරපු ඒවා අපි මොකද කළේ ක්‍රම හතරකට නොන නිරන්තර බෙදුම් ක්‍රමය, අඛණ්ඩ බෙදුම් ක්‍රමය, වීජීය ක්‍රමය, ද්විපියවර ක්‍රමය හා
අන්තර් සේවා නොසලකා හැරීමේ ක්‍රමය ගැන විවිධ ක්‍රම ඔස්සේ දැන් මොකද කළේ? සේවාංශවල පොදුකාර්ය බෙදුවා කොහටද? නිෂ්පාදනාංශවලට. දැන් ආයතනයේ සේවාංශවල පොදුකාර්ය නැහැ. දැන් තියෙන්නේ බහණ්ඩ හා සේවා නිපදවන නිෂ්පාදන අංශ වෙත පමණයි. නිෂ්පාදන අංශ වෙත පමණමයි තියෙන්නේ. පැහැදිලිද? නිෂ්පාදන අංශ වෙතින් තමයි දැන් බහණ්ඩ හා සේවා නිපදවන්නේ. එතකොට මේ නිෂ්පාදන අංශවල තිබෙන පොදු කාර්ය පිළිවෙය සාධාරණ පදනමක් මත. සාධාරණ පදනමක් මත බහණ්ඩ හා සේවාවල පිරිවැයට එකතු කිරීමට අපි කියන අන්තර්ගහණය කිරීම කියලා. මොකද අන්තර්ගහණය කරනවා කියන්නේ? නිෂ්පාදන ක්‍රාසී කළා තිබෙන පොදු කාර්ය පිරිවැය සාධාරණ පදනමක් මත හඳුනාගෙන නිෂ්පාදකයකට එකතු අන්තර්ගහණය කරනවා කියන්නේ එකතු කරන උරා ගන්නවා අවශෝෂණය කර ගන්න. ඒකට විවිධ පදනම් තියෙනවා. මේ පදනම් වල සූත්‍ර ටික මම අද දෙනවා. ඒතකොට ඔයාලා ගෙදරදී හඳුනා ගන්නවා. පළවෙනි එක නිස්පාදන ඒකක පදනම. ලියා ගන්න. නිස්පාදන ඒකක පදනම. නිස්පාදන ඒකක පදනීමේදී ඒකකයක පිරිවැය අන්තර්ගහණය සමානයි. නිස්පාදන ඒකක ක්‍රමයේදී ඒකකයක පිරිවැය අන්තර්ගහණය සමානයි. ඒකකයක පිරිවැය අන්තර්ගහණය අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදෙනවා අයවැයගත නිෂ්පාදනය. අයවැයගත නිෂ්පාදනය සත නිෂ්පාදන ඒකකද නිෂ්කන් නිෂ්පාදනයද? අයවැයගත නිෂ්පාදනය ඒකක නිෂ්පාදකයි. මෙතන ඒකකයක පිරිවැයනේ. ඒකකයක පිරිවැය අන්තර්ගහණය. පැහැදිලිද? තේරුණාද? ඔය එක පදනම. දෙක ඍජු ශ්‍රම පැය පදනම. අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම අයවැයගත ශ්‍රම පැය ඍජු ශ්‍රම පැය ගණන. මෙතන එන්නේ ඍජු ශ්‍රම පැය පදනම. මෙතන එන්නේ ඍජු ශ්‍රම පැයක අන්තර්ගහණය. මේකේ තියෙන්නේ මොකද්ද? පැයක අන්තර්ගහණය. දැන් පැයක අන්තර්ගහණය 20යි කියලා આવොත් කොහමද ඒකකයක පිළිවෙය හොයන්නේ? මේ 20 වැඩි කරනවා ඒකකයක් හදන්න වැය වෙන ඍජු ශ්‍රම පැය ගණනි. ඒකකයක් හදන්න ඍජු ශ්‍රම පැය දෙකක් යනවා නම් ඒකකයක පොදු කාර්ය පිළිවෙය කීයද? 40. දෙන්නාද? එතකොට මෙතෙන්දි කරන්නේ පැය කාන්තර්ගහණය. ඒකකයක් හදන්න පැය 10ක් ගියොත් 10ෙන් වැඩි කරනවා. ඒකකයක් හදන්න පැය 5ක් ගියොත් 5ෙන් වැඩි කරනවා. පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? තුන යන්ත්‍ර පැය පදනම. සාමාන්‍යයෙන් අර මම දැන් අවුරුදු 18ක් 20ක් තිස්සේ මේවා උගන්වන හන්දා ඉගෙනිය යුතු ක්‍රමය මම දන්නවා. ඒක නිසා
ඔයාලට ඇත්තම ක්‍රමිකව ක්‍රමවේදයකට අනුව මම මේ දේ කරලා දෙනවා. ආ ඉතුරු ටික ඔයාලගේ. ඔයාලගේ කියන්නේ මම නිතරම අහනවානේ. පැහැදිලිද තේරුණාද නැද්ද කියන එක මම අහනවා. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අනිත් පැත්තෙන් දැන් රෙකෝඩින් එකක් තියෙනවානේ ඔයාලට unlimitedly රෙකෝඩින් එක තියෙනවා. ඒක දාන්න පොඩ්ඩක් දවස් දෙකක් මගෙන් දැන් හැබැයි මේ දවස්වල මම දැන් පෙරේ දැකත් ඊයේ දැම්මනේ. අන්තර්ගහණය භාණ්ඩයක් හදන්න යන්ත්‍ර පැය පහක් යනවා නම් මොකද වෙන්නේ? පැය කාන්තර ගහණය වැඩි කරනවා පැය පහෙන්. හරි සරලයි. පැහැදිලිද මේවා මේ මම පස්සේ කියන්න කොහමද වුණ අතිරික්ත ගන්න කියලා. ඊළඟ පදනම මොකක්ද? ඍජු ශ්‍රම පිරිවැය පදනම. ඍජු ශ්‍රම පිරිවැය පදනම. මේ පිරිවැය කියන කතාව ආවොත් අනිවාර්යයෙන්ම අන්තර්ගහන පිරිවැය අන්තර්ගහන අනුපාතයේ ප්‍රතිශතයක් වෙනවා. පිරිවැය කියන කතාව එනකොට මොකද වෙන්නේ? ප්‍රතිශතයක් වෙනවා. එහෙමනම් ඍජු ශ්‍රම පිරිවැය ගත්තොත් අපි ගමු ඍජු ශ්‍රම පිරිවැය පදනම. ඍජු ශ්‍රම පිරිවැය පදනමේදී අපි අන්තර්ගාන අනුපාතය හොයනවා. අයවැය ගත පොදු කාර්ය පිරිවැය විදීම අයවැය ගත සම පිරිවැය වැඩි කිරීම සිය ශ්‍රම පිරිවැය වැඩි කිරීම සිය ඍජු ශ්‍රම පිරිවැය වැඩි කිරීම සිය අන්තිම ක්‍රමේ නේද? පස්වෙනි ක්‍රමේ. හයක් තියෙනවා නේ. ප්‍රාථමික පිරිවැයක් තියෙනවා. ඔව්. ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. දැන් මට කියන ක්‍රමේ අයවැය ගත නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම බෙදු පිරිවැය අයවැය ගත ඍජු ද්‍රව්‍ය පිරිවැය වැඩි කිරීම මට කියන්නේ මොකද්ද මෙන්න මෙතන දෙන්නේ කියලා අයවැය ගත ඍජු ද්‍රව්‍ය පිරිවැය කියන්නේ මොකද්ද කොහෙන්ද මේක ගන්න යන්නේ ඔක ලියුවට වැඩ නැහැ ගන්න එපා පිරිවැස්ස ඈ පරිභෝජනය කරන very good නිෂ්පාදන ගිනුමේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය නිෂ්පාදන ගිනුමේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය පැහැදිලිද අපි අවබෝධයෙන් ඉගෙන ගන්නවා නම් දරුවනේ ඕනම දෙයක් අපිට පුළුවන් ප්‍රාථමික පිරිවැය පදනම
निष्पादन पुदुकार අයවැයගත ප්‍රාථමික පිරිවැය බෙදලා 100න් වැඩි කරනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට තමයි අයවැයගත පොදු කාර්ය පිරිවැය සරි පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත සකස් කරගන්නේ මේ ටික මතක් කරගන්න. එතකොට මේ අනුසාරයෙන් අපි හොයනවා ඌන පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කරලා පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කරලා ඊට පස්සේ අපි හදනවා ඌන අතිරික්ත අන්තර්ගහනයක්. ඌන අතිරික්ත අන්තර්ගහනයක්. පැහැදිලිද? මම ඒක එතෙන්දි කතා කරන්න දැන් කීප දෙනෙක් අඩුයිනේ. ඌන අතිරික්ත අන්තර්ගහනය. ඒක නිසා අපි මේවා ඉගෙන ගන්න ඕනේ එතෙන්ට යන්න. ඌන අතිරික්ත අන්තර්ගහණයන් එනවා අන්තර්ගහන ක්‍රමයට ආදායම් ප්‍රකාශ පිළියෙල කිරීම අපිට එනවා අන්තර්ගහන ක්‍රමයට ඉතින් මේ වගේ අවස්ථාවල දිනනවා හරි එතකොට මේ වගේ අවස්ථා තියෙනවා ඉතින් පිළිවෙල ඉගෙන ගද්දී බොහෝ දේවල් තියෙනවා අපිට බජට් එකේදී තියෙන අයවැයදී අය වගේ වෙයි තියෙනවා සමහරලාට පෙර සැරිවලදී දෙන්න පුළුවන් එහෙම අවස්ථා තියෙන ඒක නිසා මේවා අපි හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ प्रश्न प्रश्न वेग वेगवत्मी मे द्रव्य समय मेतरी लोक प्रोसेस मताक्रोनी मताक्रोनी आरंभे बलाना සාමාන්‍ය මම දැන් මගේ හිතේ තියෙන දේ මම ඔයාලට දෙන්නේ. දැන් ආන්තික පිළිවෙයි මට පුළුවන් එක දවසෙන් ඇත්තටම එක දවසෙන් ගන්න පුළුවන්. නම් ඒ වගේ දෙයක් ඔයාලට මම එහෙම කරන්න යන්නේ නැහැ. මොකද තාම ඔයාලා වර්ම් කරගන්නවා. හැබැයි ඔයාලගේ ලොකු වැඩක් තියෙනවා. පුළුවන් තරම් අභ්‍යාස හදන්න. ඒටි අභ්‍යාස හොඳයි. චාරඩේගේ අභ්‍යාස හොඳයි. සීමා අභ්‍යාස හොඳයි. සීයම් මේ සොර සීයම් මේ අභ්‍යාස එවගේ අභ්‍යාස හොයන හදලා තමන් මේක අවබෝධ කරගන්න මොකද්ද මේ තුල වෙන්නේ කියන එක. දැන් සාමාන්‍ය විභාගයේදී අපිට උපාධියේදී ඒවා චාර්ටර්වලදී ඒවා බොහෝ වෙලාවට අපි ඉගෙන ගත්තේ මමත් එහෙමයි. අපි කරගත්තේ අපි කලේ මේ ඒක ඒක ඒ සූත්‍රයේ මතක තියාගෙන එහෙම නැත්නම් ක්‍රමී මතක තියාගෙන ඒකට ගන්න හදන එකනේ. දැන් අපි උගන්නලා උගන්නලා දැන් අපි දන්න මේකේ වෙන්නේ මොකද්ද කියන එක. මම ඒක දෙන්න උත්සාහ ගන්න ඔයාලට. එතකොට ඒ තුල ඔයාලා මේක උපරිමයෙන් प्रश्न कुहिंदेवा उत्तरी मट्ट मेवराबिलिटी फाइनल गया लबन इलाकिया प्लमिया मंदा सूर्य पास मस हाई क्वेश्चन के लिए वाले इगन गए वाले इगन गए क्वेश्चन यम दिनगेना अभी मस हाई मिनिमा इतने पुलवा भैया प මාස 3කුත් නේ අපි සතියක් හැර සතියක් කරන්නේ. එමෙ නේද? සතියක් හැර සතියක් නේ. හරි. මොනවද තියෙන ප්‍රශ්න? මොකුත් නැහැ. ඒ කියන්නේ මමත් හොඳයි, ඔයාලත් හොඳයි. එහෙමද? සමේ අර ශ්‍රම පිළිවෙස වෙනස් වෙන කැලි ක්‍රමයට මේ ගණනය කරද්දී සයි කොම්ප කරන්න පොඩ්ඩක් කියන්න බලන්න. වෙනස්සන කැලි ක්‍රමය කියලා කියන්නේ දැන් අපි තුමු ඒකකයකට 100යි කියලා ඒකකයකට 100 ගානේ ගෙවනවා සාමාන්‍යයෙන් දවසක ටාගට් එක ඒකක 250යි කියන්නකෝ
දෙසිය පනහට වඩා වැඩි වෙනකොට වැඩි රේට් එකකින් ගෙවනවා. එතකොට අර 250ට ගන්න 100 ගන්න අරන් ඉතුරු ටික වැඩි ටිකටද අනුපාතය යන්නේ? ඔව් වැඩි ටිකට අනුපාතිකට යනවා. හා එතන සර් රිජිඩ් කැලේ එච්චර ලොකුවට හිතන්න එපා. අභ්‍යාසයක් දෙන්න අපිට අභ්‍යාසය දෙනවනේ කරන්න ඕන විදිය. හා සර්. එන නේද? අභ්‍යාසය දෙනවා. 250 නම් 250න් පස්සේ 100 150ක් ගෙවනවා. 100 160ක් ගෙවනවා. එහෙම දෙනවා අපිට. ඒක හන්දා ඒක ඇත්තට ඉස්සු එකක් නෑ. මෙහෙම දේවල් තියනවා කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හරි සර්. Thank you sir. ඔව් සර්. තමනා තියෙන ප්‍රශ්න. ප්‍රශ්න අහන තරම් දැන් ඇඟට පණක් නැද්ද? හරි. එවනා අදට අපි නවත්තමු. මේ වැඩ ටික කරන්න මම සමහර අභ්‍යාස දාලා ඇති මම ওই পেපරේ දාලා දෙන අභ්‍යාස හදන්න අන්තර්ගහන අනුපාත හදලා එතනින් එහාට අපි යනවා නිරන්තර උත්සාහ කරන් නිරන්තර මහන්සි වෙන්න බය වෙන්න එපා අන්තිම දවස දක්වා ඔයාලත් එක්ක ඉන්නවා ඒ ඔයාලගේ වැඩ ටික වෙනවා නම් හොඳට මතක තියාගන්න මේ සැරේ ලොකු නෑවක් වෙනවා කියන්නේ ලොකු ප්‍රමාණයක් ගන්නවා ලොකු සම්භාවිතාවයක් දෙනවා ඔයාලට යන්න මෙතන වැඩ කරන ශෛලිය මම දන්නවා ගොඩක් අයට යන්න පුළුවන් කියලා ඒක අතරමඟ නතර කරගන්න එපා හරි එහෙමනම් සියලු දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා අපි බදාදා රාත්‍රියේ හම්බෙමු